My name is Channel 4 Kerala. අයිබෝන් ප්‍රේක්ෂක හිතවතුනි සුබ දවසක් ජනාධිපති වර්ණයට මොහොතින් මොහොත තප්පරෙන් තප්පරය දින ලං වෙමින් පවතිනවා ඒ අතරේ පාර්ලිමේන්තු මැතිවරණයක් ගැනත් කියවෙනවා පාර්ලිමේන්තුව විසිරවීමක් පිළිබඳවත් ඒ සඳහා පොදු ජන පෙරමුණ පාර්ශ්වයෙන් දිගින් දිගටම ජනාධිපතිවරයාගේ පැත්තට ඉල්ලීම් සිදුවෙමින් පවතින බවටත් තොරතුරු වාර්තා වෙනවා කොහොම වුණත් ඉදිරි ජනාධිපති වර්ණයට ඉදිරිපත් වන බවට මේ වන විට තොරතුරු ලැබෙන ඉඟිපල කරන ප්‍රධාන අපේක්ෂකයන්ගේ වගතොග සහ ප්‍රධාන අපේක්ෂකයන්ට ඉදිරි ජනාධිපති වර්ණය ජය ගැනීමට තිබෙන අවකාශයේ අවස්ථාව අද සිට අපි කතා කරන්න සූදානම් ප්‍රධාන පෙළේ මුල් පෙළේ ඉන්න ජනාධිපති අපේක්ෂකයෝ කීප දෙනෙක් පිළිබඳව අද මුලින්ම අපි කතා කරන්නේ වර්තමාන ජනාධිපති එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳවයි එතුමා ඉදිරි ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙනවා නම් ඔහුට මොන වගේ අවස්ථාවක් ඒ ජයග්‍රහණය කරන්නට තිබෙනවද මේ මොහොතේ මහ පොළොවේ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තිබෙන ජනමතය මොකද්ද ඒ වගේම තමයි පාර්ලිමේන්තුවේ 225 රනිල් වික්‍රමසිංහ මහතා ගැන හිතන්නේ කොහොමද? එවැන්ගෙම පළාත් පාලන ආයතන හිටපු නියෝජිතයන්, පළාත් සභා හිටපු නියෝජිතයන්, හිටපු දේශපාලන නායකයන්, මුල් පෙළේ දේශපාලන ක්‍රියාකරුවන් කොහොමද රනිල් වික්‍රමසිංහ කියන නායකයා පිළිබඳව මේ මොහොතේ කියවන්නේ? මේ ගැන අද අපි මෙතෙන් සිට එකින් එක කතා කරන්න සූදානම්. ගෝඨාභය රාජපක්ෂ මහතා අරගලය සමග ජනාධිපති ධූරයේ අතහැර ගියන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කරන සභිකයන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්තෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව රනිල් වික්‍රමසිංහ මහතා පත්වෙනවා. රනිල් වික්‍රමසිංහ මෙරටේ ජනාධිපති වන විට තෙල් පෝලිම් තිබ්බා, ගෑස් පෝලිම් තිබ්බා, දැවැන්ත ආර්ථික අර්බුදයක් තිබ්බා, දැවැන්ත භාණ්ඩ හිගයක් තිබ්බා, රට තුල තිබ්බේ නොසන්සුන්කාරී තත්ත්වයක්. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්තෙන් මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් වී පැය කීපයක් යන කල ගෝල්පේ සර්ගලකරුවන් එම භූමියෙන් ඉවත් කරනවා. එයි හොඳ නරක එහි විවේචනයන් ඇති. ඇතැම් විට ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් ලෙසක් ඇතමුට කියන්න පුළුවන්. ඇතමෙකුට කියන්න පුළුවන් ඒ මෙහොතේ කළ යුතු දේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිදු කළා කියලා. කොහොම වුණත් ඒ මොහොතේ බැලූ බැල්මට රටේ බිඳ වැතරමින් තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරන්නට වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකි වෙනවා. ඒ වගේම තමයි රටේ තිබ්බ තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, විවිධ අර්බුද, විවිධ භාණ්ඩ හිගයන් වලට විසඳුමක් දෙන්නට කෙලෙස හෝ වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකි වෙනවා. ඒ වගේම තමයි අද වන විට රටේ වැඩි වෙමින් තිබූ උද්ධමනය යම් පාලනයකට ගෙනල්ලා තිබෙනවා. ඒ වගේම තමයි ඩොලරයට සාපේක්ෂව රුපියල යම් ශක්තිමත් භාවයකට ගෙනල්ලා තිබෙනවා. නමුත් මේ ක්‍රියාන්විතය ඡන්දයක් දිනන්නට මේ කතාව රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ මේ සිදුවීම් පෙළ ඔහු කළේ කාර්යභාරය ඡන්දයක් දිනන්න තරම් ප්‍රමාණවත්ද? ඒක ප්‍රශ්නාර්ථයක්. ඇයි එහෙම කියන්නේ? මෙතැන් සිට මා ඔබට මේ ගැන විවිධ කෝණවලින් මැද තැනක ඉඳන් නිරවුල්ව කතා කරන්නට ප්‍රේක්ෂක හිතවතුනි සූදානම්. අද වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරයා බවට පත්වෙන එක ඒක නොරහසක්. විශේෂයෙන්ම පොදුජන පෙරමුණේ බමයි වැඩි බලයක් තිබෙන්නේ. 3-2 බලයක් ඔවුන්ට පාර්ලිමේන්තුව තුල හිමුණා 20-20 මැතිවරණයේදී. නමුත් 112කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් පොදුජන පෙරමුණට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉන්නවා. ඔවුන්ගෙන් වැඩි බහුතරයක කැමැත්ත ඉදිරි ජනාධිපති වර්ණයේදී රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපතිවරයා බවට පත්වීම වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි සමගි ජන බලවේගය තුලත් අභ්‍යන්තරික දේශපාලනික නායෑමක් පිළිබඳව විටින් විට පුවත් වාර්තා වුණ අවුරුදු දෙකක් වැනි කාලයක් තුළ කතා වුණා. අද යනවා හෙට යනවා සමගි ජන බලවේගයේ එක්තරා මන්ත්‍රීන් කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන්නට කියන ප්‍රවෘත්තිය අපිත් විටින් විට වාර්තා කරා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමත් සමග හරින් ප්‍රනාන්දු සහ මනුෂ්‍ය නානායක්කාර යන මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ අතහැර රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව මේ වන විට ප්‍රබල කැබිනට් අමාත්‍ය ධූර දෙකක් දරමින් යම් කාර්යභාරයක් ආණ්ඩුව විනිවිද සිදු කරනවා. ඔවුන්ගේ සම්බන්ධකම් මත සමගි ජන බලවේගයෙන් ප්‍රබල පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපති වර්ණයේදී සහාය දක්වන්නට ඉදිරිපත් වන බව විටින් විට කිව්වා. අපිට මේ මොහොත වෙන විට ලැබෙන ඇතම් තොරතුරු වලට අනුව ඒක ඇත්තක්. තවමත් සමගි ජන බලවේගය තුළ
ප්‍රබලයන් පිරිසක් 15 දෙනෙකුට වැඩි පිරිසක් සිටින බවට ඇතම් දේශපාලන ආරංචි මාර්ග කියන ඒවා නිවැරදි නම් මේක අපිට තහවුරු කරන්නට පුළුවන්. ඔවුන් කියන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපති වර්ණයට නිල වශයෙන් ඉදිරිපත් වන බවට ප්‍රකාශ කළ සැනින් ඔවුන් සමග ජන බලවේගයේ අතහැර රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වීමට නියමිත බවට, ඒ කියන්නේ ඔවුන්ගේ ප්‍රමාදය තවමත් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙනවාද නැද්ද යන කාරණය නිශ්චිතවම ප්‍රකාශ කර නොමැති හේයින් බවටයි සමගි ජන බලවේගයෙන් යන පිරිස මෙලෙස ප්‍රමාදයට පත් වී ඇත්තේ. මේ කතාවට විවිධ දේශපාලන කෝණවලින් ඔබට විවිධ විවේචන තියෙන්නට පුළුවන්. ඇතමුට කියන්න පුළුවන් මේක බොරුවක්, මොකද කාලයක් තිස්සේ මේක කතා වුණා. ඇතමෙකුට කියන්න පුළුවන් නෑ මේක සත්‍යයත්, නිවර්දිම මොහොතේ හරිම වෙලාවේදී සමගි ජන බලවේගයෙන් පිරිසක් රනිල් වික්‍රමසිංහ ළඟට යනවා. මක්නිසාදයක් ඔවුන් බොහෝ දෙනෙකු කියන කාරණය තමයි සමගි ජන බලවේගයේ ඉන්න බහුතරයක් දේශපාලනයට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ. ඔවුන්ගේ ප්‍රධාන පැරණි දේශපාලන පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ ඉන්න බහුතරයක් රනිල් වික්‍රමසිංහගේ ආර්ථික දේශපාලනික ප්‍රතිපත්ති අනුමත කරපු පුද්ගලයන්. ඔවුන් ඕනම මොහොතක රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතු වන්නට වැඩි ඉඩකඩක් පවතින බවද විවිධ සමාජ විශ්ලේෂකයන්, දේශපාලන ආර්ථික විශ්ලේෂකයන් පවා සඳහන් කරමින් ඉන්නවා. බැලූ බැල්මට ජනාධිපති වර්ණයේ ආසන්නය සමග රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වර්ණයට ඉදිරිපත් වන බවට ස්ථීරවම ප්‍රකාශ කළෝතින් සමගි ජන බලවේගයෙන් බොහෝ පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වීමට ඉඩ කඩක් පවතින බව මේ කාරණයත් එක්ක අපට කියන්නට වෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේද වැඩි මන්ත්‍රී කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දේශපාලනික වැඩපිළිවෙල මේ මොහොත වන විට අනුමත කරමින් තිබෙන බවට අපිට දේශපාලන ආරංචි මාර්ග කියන විටින් විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විශේෂයෙන්ම රාජපක්ෂවරුන්ට ඉතාමත්ම හිතවාදී මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් මේ වන විට රාජපක්ෂවරුන්ගේ යම් යම් අඩුපාඩු විවේචනයට ලක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ගුණ වයමින් ඉන්නවා. දේශපාලන වේදිකාවෙත් බැලුවම් පස්සේ ඒක පැහැදිලිවම පේනවා. ඒ වගේම තමයි පක්ෂ අභ්‍යන්තරයේත් ඉදිරි ජනාධිපති වර්ණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට පොදු ජන පෙරමුණ සහය දැක්විය යුතු බවට යම් අර්ගලයක් සිදුවෙමින් පවතිනවා, යම් මතවාදී අර්ගලයක් සිදුවෙමින් පවතිනවා. ඒ අනුව පොදු ජන පෙරමුණේ බොහෝ දෙනෙකු ඉදිරි ජනාධිපති වර්ණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ඉඩකඩ තිබෙනවා. ඔවුන්ගේ පැත්තෙමුත් අපිට ඇසෙන කතාව තමයි ඉදිරි ජනාධිපති වර්ණයට රනිල් වික්‍රමසිංහ මහතා ස්ථීරවම ඉදිරිපත් වන බවට නිවේදනය කළොත් ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බවට කියනවා. ඒත් එකම තමයි මේ මොහොත වන විට එක පැත්තකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක පාර්ශවයේද ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන්නට වැඩි ඉඩකඩක් පවතින බවට කියන, විශේෂයෙන්ම එහි සිටින මන්ත්‍රී කණ්ඩායම දැනටත් ඇතමුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ ආණ්ඩුවේ අමාත්‍ය ධූර, කැබිනට් අමාත්‍ය ධූර, රාජ්‍ය අමාත්‍ය ධූර දරමින් ඉන්නවා. බැලූ බැල්මට ඔවුන්ගේ වෑයමද ඉදිරි ජනාධිපති වර්ණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කිරීම වෙන්නට පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයමුත් දැවන්ත විවේචන රසක් මේ වන විට එල්ලවෙමින් පවතින්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ පාර්ශ්වය නියෝජනය කරන ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර වැන්නවුන්ගේ උත්සාහය ඉදිරි ජනාධිපති වර්ණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම බවටයි තොරතුරු කියන්නේ. ඒත් එක්කම ජාතිකවාදී බලකඳවුරෙන් පොහොට්ටුව ලකුණෙන්ම පසුගිය පාර්ලිමේන්තුවට ආපු නිමල් පියතිස්ස වැන්නුන්, ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යම් යම් ප්‍රකාශ, විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශ මේ වන විට සිදු කරමින් පවතින, ඔහු කියනවා ඉදිරි ජනාධිපති වර්ණය කැඳවීම සහ ජනාධිපති වර්ණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවට ප්‍රකාශ කිරීමෙන් පසුව බොහෝ දෙනෙකු එතුමාට සහාය දක්වන්නට මන්ත්‍රීවරු එක ළඟට පෝලිමේ ඉන්නවා, බොහෝ දෙනෙකු එතුමාට සහාය දක්වන්නට පුළුවන් කියලා අපිට බොහෝ දේශපාලන තොරතුරු වාර්තා වෙනවා. මේ මොහොතේ පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයක ඇත්තටම බලාපොරොත්තුව ඉදිරි ජනාධිපති වර්ණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම බවටයි අපිට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රාජපක්ෂවරුන් ඇතුළු එහි මුල් පෙළ නායකයන් තවමත් ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කර නැහැ. අපිට ලැබෙන දේශපාලන ආරංචි මාර්ගවලට අනුව නම් ඇතැම් විට පොහොට්ටුවෙන් රාජපක්ෂවරයෙක් නොවන ව්‍යාපාරික අපේක්ෂකයෙක් හෝ
වෙනත් ප්‍රධාන ධාරාවේ සිටින ඉතාම ජනප්‍රිය පුද්ගලයෙකු ජනාධිපති වර්ණයට ඉදිරිපත් කරන්නට ඉඩ කඩක් පවතිනවා. එසේ වුව මේ වන විට පොහොට්ටුවෙන් පොදුජන පෙරමුණෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පාර්ශ්වය ගන්නා උතීර්ණය බොහෝ විට රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම වෙන්නට පුළුවන් එතුමා ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙනවා නම්. හැබැයි බැලූ බැල්මට පාර්ලිමේන්තුව තුළ සහ ප්‍රධාන දේශපාලන බලවේගවල බලය සිටින බලවේගවල අපේක්ෂාව ඉදිරි ජනාධිපතිවරයා බවට රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගැනීම කියන කාරණය ඉතාමත්ම මේක විශ්ලේෂණාත්මකව ඉතාමත්ම සියුම් තැම්වලින් අල්ලලා මේක කතා කරද්දී ඉතාමත්ම පැහැදිලිවම අපට පෙනෙනවා. හැබැයි ඉදිරි ජනාධිපතිවරයා බවට රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගැනීමට යෑමේදී මේ වන විට ප්‍රධාන බාධක දෙකක් තිබෙනවා. එකක් තමයි මේ වනතෙක් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපති වර්ණයට ඉදිරිපත් වන බවට ස්ථීරවම සඳහන් කරනෑ. විශේෂයෙන්ම අපිට ලැබෙන දේශපාලනික ආරංචි මාර්ගවලට අනුව මේ සතියේදී ආණ්ඩුව විසින් රටේ ජනමතය සහ ඉදිරි ජනාධිපති වර්ණය පිළිබඳව කළ සමීක්ෂණ වාර්තාව මේ සතියේදී ඔවුන්ට ලැබෙන්නට නියමිතයි. එම සමීක්ෂණ දත්ව දිහා බලලා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරි ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙනවද නැද්ද යන්න පිළිබඳව එතුමා තීන්දුවක් ගන්නා බවටයි කියන්නේ. නමුත් අපිට ලැබෙන ඇතැම් අභ්‍යන්තරික දේශපාලන ආරංචි මාර්ගවලට අනුව නම් රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ දුරට ඉඩ කඩක් පවතිනවා ඉදිරි ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙන්නට. නමුත් ඊට වඩා ඔහුට තිබෙන ප්‍රධානතම තවත් බාධකයක් ලෙස මහ පොළොවේ ඡන්ද බලය. මේ මොහොතේ බැලූ බැල්මට සමස්ත රටේ ඡන්දදායකයන්ගෙන් බහුතරයක් ආර්ථික, සමාජීය, දේශපාලනික වෙනසක් උදෙසා විලිරුදාවකින් පෙළෙන බවට මහ පොළොවේ දේශපාලනය දෙස බලන කල අපිට දකින්නට පුළුවන්. අවුරුදු 75ක් 76ක දේශපාලන ආර්ථික සංස්කෘතිය රටේ ජනතාවගෙන් බහුතරයක් මේ වන විට ප්‍රතික්ෂේප කරමින් තිබෙන තත්ත්වයක් මැද තැනක ඉඳන් ඇත්තටම කතා කරොත් මහ පොළොවේ එහෙම එකක් පේනවා අපිට. හැබැයි රටේ ආර්ථිකය යම් මට්ටමකට ගෙනාපු, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරපු නේද, රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් තියවන වෙලාවක, තෙල් පෝලින් ගෑස් පෝලින් තිබ්බ වෙලාවක ජනාධිපති රට දාලා පැනලා ගියන් පස්සේ රට බාරගත්ත රනිල් වික්‍රමසිංහ මහතාත් එම ජනමතරය ආක්‍රමණය කරන්න පුළුවන් වෙයිද? රනිල් වික්‍රමසිංහගේ දේශපාලන මතවාදයට අර සමාජ ආර්ථික වෙනසක් උදෙසා විලිරුදාවෙන් පෙළෙන සමාජයේ බහුතරයක් ආක්‍රමණය කරන්නට පුළුවන් වේවිද? මේ වන විටත් බැලූ බැල්මට එම පිරිස ආක්‍රමණය කරන්නට, එම පිරිසට කතා කරන්නට රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවෙන් මේ කතා කරන මොහොත වන විටත් නිසි දේශපාලනික වැඩපිළිවෙලක් අපිට දකින්නට ලැබෙන්නේ නෑ මහ පොළව තුළ. ඒ අනුව ඇත්තටම මහ පොළව රනිල් වික්‍රමසිංහ මහතා කොහොමද ආමන්ත්‍රණය කරන්නේ කියන එක තමයි එතුමාට තිබෙන ප්‍රශ්නේ. ඉදිරි ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙනවා නම් විශේෂයෙන්ම, හැබැයි එතුමට ජනතාව අතරට ගිහින් කියන්න දෙයක් තියෙනවා. මම බංකොලොත් වෙලා තිබ්බ රට හුස්ම ගන්න තැනට ගෙනාවා. රටේ ආර්ථිකය දැන් උඩට එනවා, උද්ධමනේ අඩු වෙලා තිබෙනවා, ගෑස් පෝලින් තෙන් පෝලින් මම නැති කරා. මම රට යම් තැනකට ගෙනාවා. රට එදා කවුරුත් බාර ගන්න හිටියේ නැහැ. මේ කතාව රනිල් වික්‍රමසිංහ මහත්තයාට රටේ මිනිස්සුන්ට ගිහින් කියන්න පුළුවන්. හැබැයි ඒ කියන කතාව රටේ මිනිස්සු පිළිගනීද? ඒක පිළිගන්නා විදිහට රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් කියන්නට මේ වන විටත් වැඩපිළිවෙල සැලසුමක් තිබෙනවද? එතන තමයි එතුමාට තියෙන ප්‍රශ්නය. විශේෂයෙන්ම මේ වන විට සමගි ජනබලවේගය මෙන්ම ජාතික ජනබලවේගයේද විශාල ලෙස ජනතාව අතරට යමින් මහ පොළොවේ ජනමතයක් නිර්මාණය කරමින් තිබෙනවා. පසුගිය කාලය තුළ සිදු කළ බොහෝ සමීක්ෂණ වාර්තාවලින් ජාතික ජනබලවේගයක්, ජාතික ජනබලවේගයේ නායකයක් ඉදිරියෙන් සිටින බවට කිව්වා. තවත් සමීක්ෂණ වාර්තාවලින් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බවට කිව්වා. ඒ අනුව ජනාධිපති වර්ණ සටන බැලූ බැල්මට සජිත් සහ අනුරාතර පැවැත්වෙන බවටයි මේ මොහොතේ මහ පොළොවේ තියෙන්නේ. එතකොට මේ කතා, මේ ප්‍රශ්න සියල්ලත් එක්ක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් තවමත් එතුමා ජනාධිපති වර්ණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් කියලා නෑ. ඒ අනුව එතුමා නිල වශයෙන් ජනාධිපති වර්ණයට ඉදිරිපත් වන බවට ලබන මස ප්‍රකාශ කරන බවට කියනවා. එම ප්‍රකාශයෙන් පසුව ලාංකීය දේශපාලනයේ බොහෝ දේවල් සිදුවෙන්නට පුළුවන්. විශේෂයෙන්ම පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මහජන නියෝජිතයන්, පළාත් පාලන මට්ටමේ ඉන්න, පළාත් සභා මට්ටමේ හිටපු මේ සියලු දෙනාගෙන් බහුතරය බැලූ බැල්මට බිඳ වැටෙන රට ගොඩ ගන්නට රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්නට ඉඩ තිබෙනවා.
නමුත් මහ පොළවේ ජනමතය ආක්‍රමණය ආමන්ත්‍රණය කරන්නට අර ජාතික ජනබලවේගයට සමග ජනබලවේගයට කියනවා මෙන් යාන්ත්‍රණයක් රනිල් වික්‍රමසිංහ මහතා වටා තවමත් දකින්නට ලැබෙන්නේ හැබැයි මේ මොහොතේ තියෙන්නේ ආර්ථික සමාජීය ව්‍යුලක මොහොතින් මොහොත තප්පරෙන් තප්පරේ බොහෝ දේවල් වෙනස් වෙනවා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා බවට ප්‍රකාශ කිරීමෙන් පසුව බොහෝ දේවල් වෙන්නත් පුළුවන් සිදු වෙන්නත් පුළුවන් එහෙමත් අපට කියන්නට පුළුවන් එහෙනම් හදට සටහන නිමයි ප්‍රේක්ෂක හිතවතුනි ඔබට සුබ දවසක්. මේ නමය Channel 4 පෙරළේ